මල්ලතෝය නිම්නේ පහත් බිම් ප්‍රදේශවලට ගංගාතුර තත්ත්වයක් ඇති හැකි බවට ඊයේ දින දහවල් වාරිමහල්ක දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබුවා. ඒ අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බවත් ජල මට්ටම තවදුරටත් ඉහළ නැගීමෙන් පවතින බවත් අද දිනේ පුරාමත් ඉහළ නැගීමේ හැකියාව පවතින බවත් සඳහන් කළ යුතුයි. එවැගේම නිල්ලලාගඟ රෝණියේ පහළ ප්‍රදේශවල තවදුරටත් ගංගාතුරේ බලපෑම් සුළු බලපෑම් පවතිනවා. මේ තත්ත්වය අද දිනේ පුරාමත් පැවතීමේ හැකියාව පවතින විශේෂයෙන්ම මාලිම්බඩ, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල නිල්ලලාගඟ ආසන්න පහත් බිම් ප්‍රදේශවල තවදුරටත් ගංගාතුර බලපෑම් පවතිනවා. දිවයිනේ මේ වන විට ප්‍රධාන වාරිමාර්ග ජලාශවල ජල මට්ටම සමස්තයක් ලෙස 81% ඉක්මව මට්ටමක පවතිනවා. මහවැලි ගඟ පිටාර කැලීම හේතුවෙන් ජලයෙන් යට වූ කුඹුරු බිම්වල ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව අප වාර්තාකරුව ප්‍රකාශ කළා. සෝමවතිය පුදබිමට යන මාර්ගය තවමත් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය ජලාශය, කවුටුල්ල ගිරිතලේ ජලාශය සහ මොරගහකන්ද ජලාශයද මේ වන විට පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. මේ අතර ප්‍රධාන ජලාශ කීපයක් තවදුරටත් වාන්දාමා තිබුණේ මෙලෙසින්. ගංගාගේ ජලමාපකයද අද උදැසන වන විට ඉහළ අගයක පැවතුණා. අනුරාධපුර, බසවක්කුළම සහ බුලන්කුළම වැව් පිටාර කැලීම හේතුවෙන් අනුරාධපුර පූජා නගරයේ පහත් පින් ප්‍රදේශවල ඇති කුඹුරු අක්‍ර 30කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර අධික වර්ෂාවත් සමග පඩිකාර මඩුව පලුකස් වැව ප්‍රධාන මාර්ගයේ බොක්කුවක් ගිලා බැස තිබෙනවා. මේ නිසා මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වුණා. දිවයිනට බලපා ඇති කාලකුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මෙලෙස අදහස් පළ කළා. තුරු උතුරු මැද, නැගෙනහිර සහ ඌව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ ලකුණු පහළ වෙලා තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සුපුරුදු ආකාරයටම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. බස්නාහිර, සබරගමු, වයඹ, ඌව, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් දැනට තියෙන වර්ෂාපතනයේ 22 වගේ දිනයන් වෙනකොට සාමාන්‍යයෙන් ප්‍රමාණාත්මක අඩුවීමක් අපි අපේක්ෂා කරමු. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.